කරගත් මේසයක් මත ඔබගෙන භාණ්ඩ තබා ගන්න. මිලදීගත් භාණ්ඩවල කොරෝනා වෛරසය පැවතිය හැකි බැවින් මෙම පිරිසිදු කිරීම අවසානයේ ඔබේ අරමුණ විය යුත්තේ එම තැවරියදි වෛරස් භාණ්ඩවලින් ඔබගේ නිවසෙන් ඔබගේ අත්වලින් ඉවත් කර හැරීමයි. අපිරිසිදු පැත්තේ සිට පිරිසිදු පැත්තට යන සෑම දෙයක්ම අපට හැකි උපරිමයෙන් පිරිසිදු කිරීමට අපි වග බලා ගත යුතුයි. ශීතකරණයේ දැමීම මගින් කොරෝනා වෛරසය විනාශ කළ නොහැක. ඇතැම් කොරෝනා වෛරස් ශීතකරණ තුළ සති දෙකේ සිට අවුරුදු දෙකක් දක්වා වූ කාලයක් නොනැසී පවතින බව සොයාගෙන ඇත. එම නිසා මස් මාළු වැනි ආහාර පිළියෙල කිරීමේදී සහ ඒවා ස්පර්ශ කිරීමෙන් අනතුරුව අත් හොඳින් සබන් යොදා සේදීම කළ යුතුයි. පරිප්පු, සීනි, පිටිවැනි ද්‍රව්‍යවල කවරය ලිහා භාජනයකට දමා ගන්න. පේපර් සර්වියට් එකකට විෂබීජනාශක දියර යොදා එහි මතුපිට පුෂ්ටයන් හොඳින් පිරිසිදු කරගන්න. මෙහි ඇතුළත ඇති දේ දින තුනක් ඇතුළත කිසිවෙක් අතින් ස්පර්ශ කර නැති බැවින් මෙහි පිටත කවරය ඉවත දැමිය හැකි. බෙහෙත් දමා ඇති පිටත කවරය ඉවත දමා ඇතුළේ ඇති කවර වෙන් කර ගන්න. පළතුරු සේදීම සඳහා සබන් දිය කරගත් ජලය භාවිතා කරන්න. තප්පර 30ක් පමණ හොඳින් සෝදා ගලාගෙන යන ජලයෙන් සෝදා ගන්න. පොල්, අල, ලූණු, සහල් වැනි පිරිසිදු කිරීමට නොහැකි ද්‍රව්‍ය තැබීමට ස්ථානයක් වෙන් කරන්න. හදිස්සි අවශ්‍යතාවක් නොමැති නම් ඒවා දින 3ක් පමණ එලෙස තැබීමට හැර භාවිතයට ගන්න. එදිනම භාවිතයට ගන්නේ නම් ආහාර පිසීමේ අතරතුර කිහිප වරක් අත් සබන් යොදා පිරිසිදු කරගන්න. භාණ්ඩ නියමිත තැන්වල අසුරන්න. හොඳින් අත් සෝදා ගන්න. භාණ්ඩ රැගෙන එම සඳහා නැවත නැවත භාවිතා කළ හැකි බෑගයක් භාවිතා කරන්න. භාවිතා කිරීමෙන් පසු එය හොඳින් සබන් යදා සෝදා වේලා ගන්න. මොකද පොලිතින් පාස්ටික් නිසා අනාගතයේදී වෙනත් සෞඛ්‍ය ප්‍රශ්නවලට අපට මුහුණ දෙන්න සිදුවේ හැකි නිසායි. ඔබ භාවිතයෙන් ඉවත් කරන කවර ආදිය නගර සභා රජයට ලබා දෙන්නේ නම් ඒවා ඔවුන්ට ලබා දීමට පෙර දින 3ක් පමණ ඔබේ නිවසේ ආරක්ෂිතව තිබෙන්නට හැර පසුව ඔවුන් වෙත ලබා දෙන්න. මෙම පිරිසිදු කිරීම මගින්ද සම්පූර්ණයෙන්ම විෂබීජ විනාශ කිරීම සිදු කළ නොහැකි බව මතක තබා ගන්න. එම නිසා පිරිසිදු කරගත් භාණ්ඩවද නැවත පරිහරණය කිරීමේදී අත් පිරිසිදු කරගන්න. අපගේ ඉලක්කය විය යුත්තේ අවදානම අවම කර ගැනීමයි.